ආයුබෝවන් සුබ උදෑසනක්. හැම පුද්ගලයෙක්ම පොතක් වැනිය. අවුරුද්දක් යනු ජීවිතයේ එක් පරිච්ඡේදයකි. ඊළඟට තවත් පරිච්ඡේදයක් ඇරඹේ. මේ සිතුවිල්ලත් සමඟ අදත් එක්වන්න සියතම පුවත්පත්තරතුරු ගෙනෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක් ගිම්හානි. මුල් පිටු අතරින් මුල්ම අවධානය යොමුවන්නේ මව්බිම පුවත්පත වෙතට. මව්බිම ප්‍රධාන සිරස්තලය ජනපති ගෙදර යවන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්. ජනාධිපති තනතුරට ඉල්ලන අය ද්විත්ව පුරවැසි භාවය වසරකට පෙර ඉවත් කරගත යුතු බවටත් කොන්දේසියක් ඉදිරිපත් වී තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරන්නේ ඉෂාරා සිල්වා වාර්තා කරනවා. දේශපාලන පලිගැනීම් සඳහා වූ ගුරු පත්වීම් 2014 ජනපති මෛත්‍රී අත්හිටුවයි දයා පෙරේරා එම වාර්තාව ලියන්නේ. ඒ නිසා ගුරු වර්ජනයත් අත්හිටුවීමට ගුරු සංගම් තීරණය කොට ඇති බව දයා පෙරේරා තවත් වාර්තාවකින් කියනවා. GSP+ නැති වුණත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයා එසේ තීරණය කොට ඇති බව ඇමති රාජිත සේනාරත්න කියනවා. රසිකා හේමමාලි වාර්තා කරන්නේ. ජනපතිට හිමි බලය කමිටුවකට පවරන්න බෑ. හිටපු අග්‍රනිශ්චකාර සරත්තෙන් සිල්වා එසේ කියනවා. කටුනායකත් පෞද්ගලීකරණයට ලක් කරන බව විජිත හේරත් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් තෙලිදරව් කරනවා. අනුරාධා හේරත් සටහන් කරන්නේ. භාරත ලක්ෂ්මන් ප්‍රනාන්දුට වෙඩි පෙර වෙඩි වැදුනේ දුමින්දට බව නීතිපති පිළිගනී. කමල් මහේන්ද්‍ර වීරරත්න වාර්තා කරන්නේ. ගම්පෙරළියේ එන්ටර්ප්‍රයිසස් මේ අවුරුද්දෙම ඉවර කරන්න තීරණයක්. උපතිස්ස පෙරලා ලක්බිමට ගෙන එන වාර්තාව. මීළඟට අපි තෝරාගන්නේ දින දින පුවත්පතයි. මත්ද්‍රව්‍ය පාතාල සිරකරුවන් ළඟ සැටලයිට් දුරකථන. ස්පාඤ්ඤ ආධාරයෙන් වෙරළි ස්ථාන 14ක් සංචාරක කර්මාන්ත සංවර්ධනයට. මවක හා දියණියක ඝාතන චෝදනාවෙන් අවුරුදු 6 හමාරකට පසු කොටකෙතන බට්ටි නිදහස්. වාර්තාව කුමුදු හෙට්ටි ආරච්චිගෙන්. එරෙහි රටවල් අතරින් ශ්‍රී ලංකාව මුල් තැනට ගේනවා. ජකර්තා මුල් ධර්ම සම්බන්ධ එක්සත් ජාතික රැස්වීමේදී ජනපති කියයි. දැන් අප තෝරා ගන්නවා ලක්බිම මුල් පිටුව. විජය කලා මහේන්ද්‍රන්ගේ ප්‍රකාශය ගැන 45 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි. ශානිකා මාධවී පීරිසේ වාර්තාව ගෙන එනවා. පළාත් සභා ඡන්දය ගැන අගමැති ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක්. එක්සත් ජාතික පක්ෂ තීන්දුව විජය කලා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ තීන්දුව ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගන්නා බව ලක්බිම වාර්තා කරනවා. DM ස්වාමිනාදන්ගේ ගෙවල් ප්‍රශ්නය ඉන්දු තිච්චීන රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත් වී ඇතැයි පානුක රාජපක්ෂ වාර්තා කරනවා. තෙල් ටැංකි හිමිකරුවන්ගේ වර්ජනය නවති. ප්‍රසාදිකා ජයවර්ධන සටහන් කරන්නේ. වෛද්‍ය ඒකාධිකාරයට එරෙහිව පරිපූර්ණ වෛද්‍යවරු සටනට බසිති. තනුජා නානායක්කාර වාර්තා කරනවා ලක්බිමට. ෆෝන් තියෙනවා නම් බාර දෙන්නකෝ. බන්ධනාගාරය සිරකරුවන්ගෙන් කරන ඉල්ලීම රුක්මාල් සිල්වා එසේ වාර්තා කරනවා. මීළඟට අපි තෝරාගන්නේ අද පුවත්පත උපසිරස්තල කීපයක්. සංඝා දේශපාලනයට පැමිණෙන්නේ නම් උපරිම සහාය දෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. විජය කලාගේ ප්‍රකාශය ගැන උදයන් හිමිකරු මන්ත්‍රී සරවන භවන් හා මුලතිව් දිසාපතනියගෙන් ප්‍රකාශ ගනී. රැකියා වෙළඳපොළ ජයගැනීමට කලා උපාධි අපේක්ෂක අධ්‍යන කාලයෙන් 30% කාලයක් වෙන් කළ යුතුයි. ආචාර්ය චන්ද්‍ර ඇඹුදිනිය මහතායි පවසන්නේ. දිවයින පුවත්පතේ මුල් පිටුව තෝරා ගන්නවා නිව්යෝක් ටයිම්ස් චෝදනාවලට හරි වෙලාවට උත්තර දෙන බව
හිටපු ජනාධිපතිවරයා කියනවා රාජපක්ෂලාගේ දුබායි හොංකොං ගිනුම් ගැන සියලු තොරතුරු ලැබී ඇතැයි ඇමති රාජිත සේනරත්න කියනවා. තැපැල්පති පුටුව මාසයක්ම හිස් වෘත්තීය සමිති කියයි. අගමැතිගේ හා ඇමති කබීර්ගේ ඉල්ලීම නිසා කාර්ය සාධන ඇගැයීමක් නොකර සුරෙන් රත්වත්තේ තනතුරේ ස්ථීර කළ බව ශ්‍රී ලංකන් සමාගම් ලේකම් කොමිසමට කියනවා ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරන්නේ. යාපනයේ ආවා දෙකට කැඩී අයිගරුප් කල්ලිය බිහිවේ. මරණ දඬුවම ගැන ජිනීවා කවුන්සිලේට කරුණු දක්වන බව ඇමති මහින්ද සමරසිංහ ප්‍රකාශ කරනවා. දකුණේ පොත් වසන්තය උත්සවයේදී ලංකාදීපයේ ප්‍රධාන කර්තෘ ශ්‍රී රණසිංහ මහතාට විශේෂ සම්මානයක් පිරිනැමුණා. කතුසූරි ස්වර්ණ සම්මානය යනුවෙන් ඒ ඡායාරූප වාර්තාව දිවයිනෙන් උපුටා ගන්නවා. දැන් අප තෝරාගන්නේ ලංකාදීප උපසිරස්තල කීපයක්. වර්ජනය කළ දින 16ටත් තැපැල් සේවකයන්ට පඩි. පළාත් සභා ඡන්දය කුමන ක්‍රමයකට හෝ ඉක්මනින් ඕනෑ. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙයි. පකිස්තාන ඡන්දයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ඉදිරියෙන් ගම් පෙරලියෙන් කරන්නේ පළාත් සභා බලතල අනියමින් පවරා ගැනීමක්. දකුණේ මහ ඇමති කියයි. දැන් අප තෝරා ගන්නවා සිලොන් ටුඩේ පුවත්පත. සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දක්වන අදහස්. ඔහු බරපතල චෝදනා එල්ල කරනවා. නව ව්‍යවස්ථා කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා මානසික ආතතියකින් මානසික ආබාධයකින් පෙළෙන්නේ නම් කතානායක අගමැති හා විරුද්ධ පක්ෂ නායක යන තිදෙනාට එක්වී ඔහු ඉවත් කළ හැකි බව සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියවෙනවා. ඉෂාරා සිල්වා වාර්තා කරන්නේ. යමුවන්නේ ඇතුළු පිටපුවත් කීපයක් විමසීමට. අප තෝරා ගන්නවා ගිම්හානි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක් වූ අදහස් පුවත්පත් දෙකකින්. ප්‍රථමයෙන්ම දිවයින බලය හා දූෂණය දේශපාලනයේදී එකට ගණන් කරන දම් වැලක් බව ඔහු කියනවා. ශ්‍රී ලංකාව දූෂණයට එරෙහි රටවල් අතර අංක එකට ගෙන එන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ටත් වඩා දූෂිතයි ජනාධිපතිවරයා ඇසේ කියනවා. මාධ්‍ය කරන්නේ දේශපාලනඥයා පමණක් දූෂිතයි කියා පෙන්වීමයි. ඒ මෞබිම වාර්තාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් ලංකාදීපයෙන්. කොටි එනවා කොටි එනවා කීමෙන් වෙන්නේ රට ආපස්සට යෑමක්. අන්තවාදය ජයගතහොත් පරාජය වෙන්නේ රටයි. අග්‍රාමාත්‍යවරයා යාපනයේදී කියයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැක් වූ අදහස් හෝමා ගමදී. ක්‍රීඩාංගණයකින් මගේ නම ගැලෙව්වාට කමක් නැහැ. ඒත් පාසල් දරුවන්ට හදා දීපු මහින්දෝදය විද්‍යාගාර ටික ඉවත් කිරීම කනගාටුවට කරුණක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. විමල් වීරවංශ මහතාගේ අදහස් උපුටා ගන්නේ දිවයින පුවත්පතෙන්. ශ්‍රී ලංකාව නැමැති යුද නැවේ සුක්කානම ඉන්දියාව අතට ගැනීමේ සිහිනය මත්තල ගුවන්තොටුපළ මිලදී ගැනීමත් සමග සැබෑ වෙන බව විමල් වීරවංශ මහතා කියනවා. මීළඟට අප තෝරාගන්නේ මාබම ඇතුළු පිටුවක ඇති නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස් මහතාගේ ප්‍රකාශයන් කීපයක්. යුද්ධය විකුණා ඩොලර් සාක්කුවේ දාගන්නා ඊනියා දේශප්‍රේමය අපි ළඟ ඇත්තේ නෑ. මේ රටේ වැඩිහරියක් ඉන්නේ කාඩ්බෝඩ් ජාතික වීරයන්. අපි වැඩ කරන්නේ ගජමිතුරු සංගම්වලට නොව පොඩි මිනිසුන් වෙනුවෙන්. තවත් මබ්ම ඇතුළු පිටුවක පුවත් කීපයකටයි යොමුවන්නේ. චීනයට සින්න වෙන්න ගිය වරාය හා ගුවන් තොටුපළ බදු දීලා බේරා ගනිද්දී විකුණනවා කියලා කෑගහනවා. දයාගමගේ මහතයි මෙසේ පවසන්නේ. 20යි 20 මා මැතිවරණයෙන් ඒජාප ආණ්ඩුවක් අපි හදනවා.
ඒකාබද්ධයේ කට්ටිය ගාල්ල ක්‍රිකට් පිටිය දේශපාලන ක්‍රිකට් පිටියක් කරගෙන ගයන් කරුණාපිටියේ මතය මේ පසන්නේ. ඔව්. දැන් අප තෝරා ගන්නවා දිනමින මුල් පිටුව දිනපිට ඇතුළු පිටුවක් අදහස් දක්වන්නේ සීජේ අමරතුංග රාජ්‍ය ජනමාධ්‍ය පුවත්පතකින් ඔහු කියන්නේ ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය ගැනයි. අපි සීජේ අමරතුංගට සවන් දෙමු. දැන් ජනමාධ්‍යෙන් නිතර නිතර කියන්නේ බඩු මිල අහස උසට නැග ඇති බවයි. එහෙත් ඇත්ත කතාව නම් ආණ්ඩුව උද්දමනය පාලනය කොට තිබෙන බවයි. මෙලෙස පෞද්ගලික ජනමාධ්‍ය දිගින් දිගටම පච කෙළමින් ජනතාව නොමග යවා ඇතැම් දේශපාලඥයන් පිම්බීම දිගින් දිගටම කරනවා නම් ජනතාවද තීන්දු ගත යුතුව ඇත. ඒ මෙම පච ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කරන්නට ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය ගුරුදා විමසුම දිනමින පුවත්පත. ඉන්පසු අප උපුටා ගන්නවා අයිලන් පුවත්පතේ කතු වැකිය. තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවට පෙනී සිටීම සඳහා සිව්වාරයක්ම අධිකරණයට ජනාධිපති හා අගමැති පැමිණීමට අපොහොසත් වීම. අයිලන් කතෘවරයා ප්‍රවත් සහබන්ධු ඒ විවේචනය කරමින් කියන්නේ එය කක්කුටු ආදර්ශය වගේ කියායි. මහා කකුළුවා හරහට යද්දී පුංචි කකුළුවන්ට කෙලින් යන්න කියනවා වගේ වැඩක් කියා අයිලන් පුවත්පත කියනවා A Grand Crab Walk. ඉන්පසුම අපට ගන්නවා ඩේලි මිර පුවත්පත. ඩේලි මිර පුවත්පතේ සම්මුඛ සාකච්ඡාව කැලුම් බණ්ඩාර ඉදිරිපත් කරන්නේ ගජන් පොන්නම්බලම් සමග. ඔහු කියන්නේ මේ රජයට ෆෙඩරල් නොදී ඉන්න බෑ. දෙමළ ජනතාවට ෆෙඩරල් නොදී ඉන්නට මේ රජයට නොහැකි බවයි. ඒ ඩේලි මිර පුවත්පත වන්නේ තවත් ඇතුල් පිටපුවත් කීපයක් වෙතට. රැවටෙන්න එපා. මේ වෙළඳ දැන්වීමක් ලෙස තමයි පළවන්නේ. නමුත් එය ජනතාවට ප්‍රයෝජනවත් විය හැකි නිසා මම එය ඉදිරිපත් කරනවා. ලොතරැයි ටිකට් අංක වෙනස් කළ තවත් අය දැලේ. මහජන සම්පත ලොතරැයි පතෙහි නිල දිනුම් අංක වෙනස්කොට මුදල් වංචා කළ තවත් පුද්ගලයෙකු කලමාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද ලංකාදීපයේ ලිපිය සහ දැන්වීම. තින්මාලු ශ්‍රී ලංකාවේ තින්මාලු දේශීය කර්මාන්තයක් වශයෙන් ගොඩනැගී තිබෙනවා. නමුත් එම තින්මාලු කර්මාන්තය කඩා දමා විදේශ තින්මාලු කර්මාන්තකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ඉහළ පෙළේ කුමන්ත්‍රණයක් දියත්වන බව රංජන් කස්තුරි වාර්තා කරනවා ලංකාදීපයට. පාලිත ජයකොඩි තරුණ පරිවර්තකයා ඔහුගේ හිමාලයෙන් එපිටට බිහිසුණු චාරිකාවක් නැමැති පරිවර්තන කෘතිය නිකුත්වීම සම්බන්ධයෙන් මේ ලිපිය රංජිත් කුමාර චන්ද්‍රසේකර ලක්බිම පුවත්පතේ ප්‍රතිභා කලාතිරේකයට ඉදිරිපත් කරනවා. හොඳ පරිවර්තකයෙක් කියන්නේ ඇවිදින පුස්තකාලයක් බවයි පාලිත ජයකොඩි කියන්නේ. ඉන්පසු සන්තුෂ් වීරමන් ජනප්‍රිය භාතිය සන්තුෂ් සංගීත කණ්ඩායමේ සන්තුෂ්. ඔහු කියන්නේ ප්‍රශ්නවලදී සංවේදී, ඒත් පසුබට වෙන්නේ නැහැ කියායි. තානියා මොසෙස් දිනමින පුවත්පතට සන්තුෂ් වීරමන් සමග සාකච්ඡාව ගෙන එනවා. අලුත් පරපුරේ ප්‍රබල නිලියක් වන සමන්ලී ෆොන්සේකා. ඇය කියන්නේ මම මටම අවංක වෙන්න උත්සාහ කරන බවයි. මේ ලිපියත් ලියන්නේ තානියා මොසෙස් දිනමින පුවත්පතේ අතිරේකේ. 19න් 15 ලෝක කුසලාන තරගාවලියේදී, ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නොදැවී 191ක් ලකුණු 191ක් ලබාගත් ත්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩ ගැන ලිපියක් ඩෙල්ලි ස්කුවත් පතෙන් උපුටා ගන්නවා. ස්ට්‍රෝක් ටු සක්සෙස් මේ ලිපිය අද රුමිනී ජයවර්ධනයි සාකච්ඡා කරන්නේ හසිත බෝයගොඩ සමග. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික
ජනප්‍රිය නිලිය ඇය දැන් බොලිවුඩ් වල සුපිරි තරුවක් ජැකලින් ෆර්නැන්ඩස් ඇය කියන්නේ මට තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු තමන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න තව කෙනෙක් හොයන්නේ කියලා මාලන් ගෝවින්ද ජැකලින් ෆර්නැන්ඩස් සමග මේ සාකච්ඡාව අද පුවත්පතට ඉදිරිපත් කරනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න